Duo. Nee vadaya ki jeevite nee tani kirilaate matila gungun nadadila sanasu api hitumade malin malata tiyambamu tudin tunata rongamu liyan tama rasa hirena malwal ඔවුන් සොයාගෙන යමු එවරන් සතුටු දවසක් ටොක් විත් බන්දු වැඩසටහන ආරම්භ කරන මොහොත 11 සිට 12 දක්වා හිරු ලයිව් ස්ටුඩියෝ සමග මේ මොහොතේ ටොක් විත් බන්දු වැඩසටහන අපි දැන් ආරම්භ කරන්නයි යන්නේ නිදාස් තමන්ගේ සිතට සතුට ගෙනෙන වාසනාවන්ත වැඩසටහන ආරම්භ කරන්නයි මේ යන්නේ එහෙමනම් අද මේ ස්ථානෙට රටේ වාසනාවන්ත ගායක යුවලක් පැමිණෙන වගයි එහෙමනම් යුග පෙරලියකටත් පෙර එදා මෙදා ආදරය කරන්න පුළුවන් උන වාසනාවන්ත හඬවල් දෙකක් මේ පෙර භවයේ පිනට පිහිට විච්ච ඒ දෙමව්පියෝ මේ දරුව දෙන්නගේ දෙමව්පියන්ට පින් අද වෙනකන් එදා අද යෞවනය දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලත් අදත් සෑමදාටම අගය කරන්න පුළුවන් වාසනාවන්ත ගායකයෙකුලක් එයින් පළවෙනිම මම ආරාධනා කරන ටොක් විත් බන්දු වැඩසටහන වෙනුවෙන් මේ මොහොතේ එහෙමනම් මේ ආරාධනය විජේ බණ්ඩාර වැලිතුඩුවටයි ඔබ සමෝදු අති මගේ කඳුළු කිසිම මා හඳ වාරිදවා ගියදා සෙනෙහේ නොහඳුනනායිදා ඔබ සමෝදු අති මගේ කඳුළු කිසිම මා හඳ වාරිදවා ගියදා සෙනෙහේ නොහඳුනනායිදා එමනම් මේ ස්ථානයට අපි දැන් ආරාධනා කරනවා මේ වාසනාවන්ත ගායකතුමන් අතුල ශ්‍රී ගමගේ තුමන්ටයි මේ ආරාධනය නිලුවන් පිය විලාරක කනඳුරේ නිදිලොවේ මා සොයා එල්ල දූලියේ හදවතේ රැඳී ගත ළඟින් බණ්ඩාර මේ රසික රුචිකත්වයේ හද ගැස්ම එදා මෙදා කියලා පරතරයක් නැහැ එකම වේදනාව එකම සතුට තමයි මේ ගීතවල දොම්නස සොම්නස ඔක්කොම තියෙන්නේ මේ මේ පරාසයේ එනකන් සිත් තුල මේ හඬවල් රැව් දෙන එක කොච්චර කල් ගියත් කොච්චර අලුත් වුණත් කියලා කියනවට වඩා මේ යුගෙත් රස විඳින්න පුළුවන් ඒ යුගෙත් රස විඳින්න පුළුවන් වෙන විදියට රැකෙච්ච නිසායි මෙතෙන්ට මේ ආරාධනාවට වාසනාව දරුවෝ දෙදෙනාටම ලැබුණේ. එහෙනම් දෙමව්පියන්ට පින් ඔබද බලගෙන. බොහොම ස්තුතියි. එතකොට මේ මේ කියන්නකො මේ මේ ඇත්තටම මේ ඔබතුමාගේ උත්පත්ති වාසනාව කොහේද? මම මන්නේ මම මෙහි අහල පහල කරන්න නෙමෙයි. හද්ද හද්ද මම හද්දා පිටිසර. හද්දා පිටිද? හද්දා පිටිසර කියන්නේ ආ ලග්ගල කියන ප්‍රදේශයේ ලග්ගල. මාතලේ ලග්ගල. दुष्कर मिटियावता
නාරංගමු කියන ගම මගේ. ඒතර ඒ ගමේමද පාසල? ගමේම පාසල. ඔව්. කනිෂ්ඨ විද්‍යාලේ නාරංගමු කනිෂ්ඨ. ඊට පස්සේ ඇවිල්ලා රණමුරේ කියන කනිෂ්ඨයෙන් මම එනවා ලග්ගල මධ්‍ය මහාවිද්‍යාලයට. ඒකෙන් තමයි මම ඉගෙන ගන්න අවසන් වෙයි. ඔබතුමා මම උපන්නේ කොළඹ දිස්ත්‍රික්කේ. නාවල. දුෂ්කරණ වේ කාර්ය ප්‍රශ්නය. හරි ප්‍රශ්නයක් නේ. දුෂ්කරණ නැහැ උනට මේ නකල්සුත් නැහැ. කිසිම නකල්ල ගන්න නැහැ. මේ මේ නකල්ස් කියන්නේ අර අරව තමයි ඉතින් තියෙන පොඩ වැඩිපුර. නකල්ස්. අද කලාකරින් නැහැ. හදාගත්තු නකල්ස් තමයි තියෙන්නේ මේ. ඉතින් එහෙම සුන්දර එකක් තමයි ඒකත්. කවුරු මොනවා කරත් ඉතින් කොළඹ දිස්ත්‍රික්කයට ඇවිල්ලා තමයි කොහේ ලංකාවේ කවුරු කොහොම හිටියත් ඩාලින් ලස්සන උනේ කොළඹට ආවට පස්සේ මන් දන්නේ මම සාධාරණද නැද්ද කියලා ලස්සන අය හිටියා ලෝකේ මේ ලංකාවේ හැමතැනම ලස්සන අය ඉන්නවා නමුත් දැන් අර අමුතු ලුක් එකකට එන්නේ කොළඹාව මොකද දන්නේ නැහැ ඒකකොට පුදුමගේ මේ කොළඹ ඉපදිලා පාසල් ගියේ ඒක කොයි කොයි පැත්ත කොළඹ කොහෙද කොළඹ නාවල ආ නාවල ඒක ඔස්සත්ති ඔස්සත්ති ඊට පස්සේ පාසල් ගියේ රාජගිරියේ රාජගිරිය ඔව් ඊට පස්සේ අපේ තාත්තගේ ගමට යනවා මම මේ අවුරුදු මම කියන්නේ පහ වසරින් පස්සේ වගේ කළුතර සුන්දර පරිසරයක් ඇත්තම කියන එතන ආ ඒ පහ වසරින් පස්සේ කෙලින්ම දිගටම කළුතරද කළුතර ඊට පස්සේ එතනදී කළු ගඟ ගලා බසින පරිසරයක් තිබුණේ ගෙවල් පිටුව ඉතින් ඒ කාලේ ගොඩක් අසබඩ අසබඩ ඈ ඉතින් වඩා සුන්දරයි ඉතින් ජීවිතයක් ගත කළ ළමා කාලේ හිටි ළමා කාලේ ඊපස්සේ එතකොට මේ පස්සල් ඊපස්සේ කොළඹට එනවා අපෝ මම රැකියාව කරන් තමයි මේ කොළඹට ආපෝ වෙන්නේ දැන් අවුරුදු එතකොට අවුරුදු 19 වගේ ඉතින් පවුලේ දරුවන්ගෙන් අයියලා මලිලා ඔව් මගේ අක්කලා දෙන්නයි නංගිලා දෙන්නයි මල්ලා දෙන්නයි හත් දෙනෙක් පවුලේ අපි කොළඹ නෙමෙයි අපි ගමු අද අද ගැහණු අද ගැහණි අද ගැහණියයි සිංහලෙන් කියනවා නෝ දැනට අවුරුදු 40කට ඉස්සෙල්ලා හිටපු ගැහණියයි ශ්‍රී ලංකාවේ ඒ ස්ත්‍රිය කියන සමස්තය සරලව ගත්තොත් මේ ස්ත්‍රිය ස්ත්‍රියයි මිනිසයි පිරිමි පිරිමි බුද්ධලයයි කොහොමද කියන්නකෝ අපි තෝරගන්නේ මන් දන්නේ මේ විජය ඔබට ඔබට පොඩ් කෙටියෙන් කියන්න පුළුවන් නම් එදා ගැහණියයි අද ගැහණියයි සිතිවිලි නෙමෙයි මේ මේ හැඩරුවත් නෙමෙයි පවතිනවද කියන එක පවතිීමේ පැවැත්මේට වඩා පවතීද පවතින ගතිය අඩු ගතියක් තියෙනවා අද ගැහණියගේ මන් දන්නේ හැමෝම නෙමෙයි ඔව් 80ක් විතර වගේ විශාල ඉක්මන් වීමක් එක්ක මොකක් දෙකක් වෙලා තියෙනවා. එදා මගේ කොළඹ නෙමෙයි මුළු ලංකාවම. පැත්තක් නැහැ මේකට. ප්‍රදේශයක් නැහැ. එහෙම එකක් වෙලා තියෙනවා. ඔය ඇත්තටම අර මේක මේ වැස්ස වෙනස් වෙච්ච ඉඳලා. මෙහෙමයි මං හිතන විදිහට නම් මේකයි. නෑ විජේ කියයි කියලා හිතනවා පොඩ්ඩක් මම කරේ චූටි දෙයක්. ඒක මෙහෙමයි මං හිතන්නේ අර විදා ගැහණිය සහ අපි විරුද්ධව බන්දේ කිව්වා කියමුක විදා ගැහණිය සහ අද ගැහණියගේ තියෙන වෙනසක් එක්කලා බලද්දී අපිට ඇත්තටම මේ මේ ඔවුන් පරිහරණය කරන ආහාර ද්‍රව්‍ය වෙන්න පුළුවන් එහෙම නැත්නම් රූපලාවන්‍ය වේද දරුවේ වෙන්න පුළුවන් සමහරලාට මේ තුලින් ඇති වෙන අකටයුතු බලපෑම් ශරීරයට බලපෑම් ඇති වෙන තත්ත්වයන් මත සමහරලාට ඔවුන්ගේ ජීවන තත්ත්වයන් එහෙම නැත්නම් ඔවුන්ගේ සිටීමේ පැවතීමේ මට්ටම සහ කාලය වෙනස් වීම වෙන්න පුළුවන් මොකද අපේ ගැමි ලිය හදුවේ දැන් ගැමි ලිය එහෙම නැත්නම් ඒ ගැමියේ කාන්තාව තාමත් ඒ වගේ සුන්දරව ඉන්නවා තාමත් ගමේ තියෙන එළවලු පලා ටික කාලා සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන අය විසබස වලින් තොරව නමුත් නාගරිකකරණයේදී මීට වඩා වෙනස් වෙනවා ගන්න කැම්බීම් යෑම්වීම් සහ සියලු පරිසරයේ හැසිරීම් වෙනස් වීම් ගොඩක් තියෙනවා එතෙන්දී මම හිතන්නේ ඔවුන්ගේ ඒක වැරද්දක් නෙමෙයි නේ ඔව් වැරද්දක් නෙමෙයි ඒක අවශ්‍ය නාගරිකව අවශ්‍යයි මොකද මේ නගරේ එහෙම ඉන්න බෑ ගමේ නගරේ කට්ටිය නගරේ ගමයට ගිහිල්ලා හැමින් ලබන්නේ නෑ නෑ මම කිව්වේ සමස්තයක් වශයෙන්ම රටේම රටේම එක තමයි රටේම වෙනසක් තියෙනවා රටේම වෙනසක් තියෙනවා කොච්චර තුනද එදා ගැමිලිය නෙමෙයිනේ අද ගමේ ඉන්නේ නෑ 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 එහෙම නෙමෙයි දැන් වෙනස් වෙලා තියෙනවා දැන් අපි කතා කරපු මේ ලකල් ස්කන්ධය ඇතුලේ ඉන්න අද අය මම ඉස්කෝලේ යනකොට හිටියේ කුඩා කාලේ මම හිටපු කාලේ ඉන්න ඒ කුඩා කාලේ ගමේ ඉන්න කාලෙදී හිටපු අය නෙමෙයි දැන් මේකට ගොඩක් මේවා යහට ගිහිල්ලා වෙනස් වෙමින් නැති වෙලා ඉතින් අර අපිට දැන් ගැමිලිය කියලා හිතන්න එහෙම
තත්ත්වක නැහැ මොකද වුන් වෙනස් වෙලා තියෙනවා එතකොට අතුල මේ 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 ඔබගේ පාසල් සමයේ පළවෙනි වසර දක්වා මේ ඉඳන් පළවෙනි වසරේ ඉඳන් 10 වෙනි වසර අතර පාසලේදී නිකන් හරි ගුරුතුමාලා මේ ගුරුතුම ගුරු මෑණිවරු මේ මේ දැක්කද මේ 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 චරිතේ මොන හරි වෙනස්කම් ටිකක් සතියන්තේ මේ මේ තියෙනවන එක එක වැඩසටහන් अनिवार्यों මේ 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 විජේ මේ මේ දෙපළගේ මහනේ මේ මාඩුවේ මාරුන් කියන්න පුළුවන් මේ මේ ඉර්සියාව කියන එක ඔව් ඉර්සියාව කියන එක මේ දවා වනචරකම නෙමෙයි ඔව් ඉර්සියාව කියන එක ඉර්සියාව කියන එක ජීවිතේට බද්ධ වුණොත් බැරි වෙලාවක් හරි ඒක මන් දන්නේ කොහොමද ඒක හදාගන්නේ කියලා ඒක බද්ධ වුණොත් එහෙම මේ 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 ඔය 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 මේ ස්වරතන්තු වැඩේට අමාරු වෙනව නේද लंकावे කලාකරු කියන කලාකරගේ ගායකයෝ සින්දු වලින් ආපු අය ජනප්‍රිය වුණු අය කියන්නේ අපි ගායකයෝ අපේ හඬ පරිච්ඡය අපි හඬ පරිච්ඡය යොදවලා තමයි අපි මිනිසුන්ගේ හදවත වලට ගියේ ඒ හඬ වල තියෙන මට්ටම් ගායන හැකියාවන් එක එක එක්කෙනාට වෙනස් වෙනවා හඬතල වෙනස් වෙනවා ඒතකොට හැකියාව මට්ටම හොඳටම ගයන්න පුළුවන් අය සමහරක් සාමාන්‍ය ගාය වගේ එක එක තල වල දෙනවා ඉතින් ඒක තමන්ගේ පුරුම් ප්‍රමාණය තමන්ට තියන ගායනය කරගත්තම ඇති වෙනත් කෙනෙකුට දෙයකට ඉරිසියා කරන්නේ නැතු ඉරිසියා කියන්නේ ඒක ලබා ගන්න බෑනේ ඒ දේ අපිට ලබා ගන්න බෑ දැන් තවත් කෙනෙක්ගේ හඬක් අපිට ලබා ගන්න බෑ අපි උපතින් ගෙනාපු ජානහරා ලැබුණු අම්මගේ අපච්චිලාගෙන් ලැබුණු මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ මට්ටම අපේ ආව තියෙනවා අරත් වෙනත් කෙනෙක්ගෙන් ලබා ගන්න නෑ ඒක අසාධාරණ ඉරිසියාවක් සාධාරණ ඉරිසියා තියෙනවා මම එසේ කළේ කියන්නේ ලෙඩක් දාන්නේ නෑ साधारण මමත් යන්නෝනේ එතෙන් මම යනවා කියන එකට. ඉතින් ඒක සාධාරණ තියනවා දෙපැත්ත. මම එක කිව්වේ ඒක සාධාරණ අසාධාරණයි දෙක අතරේ. ඔබතුමා මොකද හිතන්නේ? අපේ අපේ පරපුරේන අපි කවදාද දැකලා නැහැ ඉරිසියාව. ඔව්. අනිවාර්යයෙන්ම අපි අතර ඔව් එහෙම ભેද බින්න වෙලා නැහැ. නැහැ 90 දශකයේ අපි දිනා 90 දශකයේ වන්දේ අපි ආපු හැම කෙනෙක්ම ඔවුන්ට ආවෙනක වූ ගායක ඒ ගායක කවුරු ආව නම් මං කවුරු ආවත් ඒ ආට ආවෙනක වූ හඬතලයේ සහ ඒ මේ මේ රේන්ජ් එක. ඒ කියන්නේ Tamanta හැකියාව තියෙන මට මේ හදාගෙන යනවා. ඒක ආයේ ආරයට මට එහෙම මන්ටත් එහෙම දෙයක් නැහැ. අපි ඒ වගේම මේ මේ ඇත්තටම මට දැනගන්න ආසයි මිල්ටන් මල්වාරච්චිතුමන්. මිල්ටන් මල්වාරච්චිතුමන්ගේ මේ වටිනාකමත් එක්කම අතුලගේ වටින දෙයක් තියෙනවා දැනගන්න. මොකද්ද? ඒ ඇසුර ඒ પરම්පරාව නම් ඥාති කියලා මම දන්නවා. ඒ ඒ පණිවිඩේ ඒ පණිවිඩෙත් එක්කම ඒ ඒ ඒ ඒ උතුම්කම බොහොම අව්‍යාද බොහොම නිර්මල නිර්භීත හරි බොහොම තමන් ගැන හරි රෙගුලාසියෙන් හිටපු වාසනාවන්ත ගායකතුමෙක් අමරණීය කියන එකට වඩා මේ එහෙම මිහිරක් තියෙන ගායනා කරන්න
लंकावे अने मंदा अतुल इगने वचने क्या नबो इत्तम मिल्टन आई आई थिंक लंगु न्याती गुड़ाक ऐसरु कल दिन मम्मा गुड़ाक मलांगी मगर मटा गुड़ाक कलार सिद्धू ना मिल्टन एक तानिये टे अन्न पसंग का संधा मम ऐहुए इतो गुड़ा ये क्या नी ये आदरणीय मेहरावतीब हिम आदर हंडा क्या ना आदर की इतकी हुआ लंकावे अभी हालत ही ना मेहम मेहम से नेहा सत्य ना कांडुलु ऐ दहले ना तैतिगम में क्यों नहीं कांग सांकावा क्या बिल्ला नहीं कांग होस गाले ना कटाना हिम मम इधर हिम ये वक़्य देख मामा हालत ना मैं में वटे ना उत्तम पुज्जल आगे लंगम ऐसू रखना होगा उड़ी एविनी वचन है क्या ना केटी एक तो मामा इतनी मैं इतना लोकु मटा इल्ला दबागन पुलाय ऐसू रख मटा मगे सेस सेरे कोड़ा पिटवा लग कुने इतना क्या ना मगे तो मामा कोड़ा अध्यक्ष में लेबुआ मिलता है एक नितर लंगिंग इंदला पसंगल टेगिया मात म्यूजिक इगना करने काले पौड़ी ने मगे निर्माण कर ले ना मगे तो बोले ये ना तो मिल रहा है इतना किये ना मगे तेरे रिकॉर्डिंग इतना यमु किला इतनी मिल रहा है गिर ला इतनी इतना स्टूडियो के मुनादे इन्हीं की रत्न देना करते दाता माय कोमा दे में वॉइस करने कोमा दे म्यूजिक ट्रैक के कभी ना इसको कर स्टाइल का के दार ने इतनी कतमा सिंधु की ना किरण नीति एक ये वाकी दाग इतना इतना ये वाकी देवा अध्यम लेबो करा कि थिंग मिल रहा है लंगे असुर कर पे आती थिंग लंगे असुर नकरात थिंग देता मुना क्या हुना इतना ये ना थिंग देता बंदो यार मटा अम्बुने दा पालिन वाला टाइम मिल रहा है किधर इंदा मुंकाले इतनी होंदा चारित्र एक तो माय इल्ड सातुरो मैं ये वक्त मैं पासल समय देंगा आदरे आदरे घोमा तिब्बने आदरे गीतोलन तिब्बे ये गीतोलटे ऐहाइ मैं तमांटे ऐतर देने ने हादवत निकांगर अलपत हिरिवेटीला निकांग अंधमांधे वेला मैं प्रेमिया इन्ह मोहत तीनों इन मनोमाये से देख आवे डाली मैं आरी बात हिम इंदे पाय हिम दरुन हिम और तो धाने में भी सकारे तो माये थे इच्छा टाइम इच्छा पराकुन है कि इच्छा नहीं तूने तू मैं क्या नहीं तूने इतना मूल काले मटर में इतना इंदर के ना मगे हितवत एक में स्ट्रेस्ट अप उच्च लेके वह आवृत पहेदी माँ मामा दिवा मामा तारे में लगी है मैं तेरे में का साधार नहीं कुच्चर दूर एक बालपैया मत ऐम बात तो नहीं ऐम बात तो आईयो आरिशो ऐम वो लोग आई लड़ी नहीं तो बाबा लेना बाबा लातो उन दिन किन्हों देंगे वो देंगे ऐम तेंग आप उनको मैं नकल्स पेट्टे याद रे इतने सिने यहाँ से विजय क्या नो एक ही तो दिन ऐम वो वायस वाला था इगेन वो मितना और उधर हान में दिन आई लड़ी ना रहेला पता रहा हरी विनय करू कवेन्ने अम्मा तात दाने अरे मे कोट्टे बदागन आनीपत उदीन तम तम तकिया रेडियो अरे किचिकवे किचिकवे वचन तेरे ना तर हंडट दून वाकी कौन है विजय क्या नो अपने मैं मायने में वाके आरंभ के अनुसार किसी ने आज किया ने कुछ तिंग दरवार गामे इन काले तिंग अपने इस तरह में विशेष में बंदे तिंग गुड़ाक में अपने पुरी काल ना अपने जीवन तूने कोई तंग आशित जीवित है ये ना कुम्बर कर्म इन ना कातर तुरंत तिंग वो देवल उत्पीन ඒගනේ ඩාඩිය දාගෙන ඉන්නේ වෙන්න ඒගනේ උදළු අරගෙන අලවංගු අරගෙන කොටන වෙලාවේ මොන ලව්ද නේ ඕවන්නේ එක ඒ නිසා මේ ශේෂ්ත්‍රේට අවතීනනව තමයි ගොඩක් එන්න කරපොට් නේ අනේ මන්දන්නේ විජේ ඔයත් ඔය හරි එන්න චූන් අප්පා අර නකල්ස් කියන ගමන් මට නිකන් පිස්සු වැඩිනම් අනේ අම්මේ හැමදාම ඉන්න පුළුවන් නැහැ බෑරිය අමාරු ඉන්නේ ඇයි ඉතලයි ඒකයි එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට මොකද්ද ඉතින් එතන ඒ ආදරේ එතන ඉන්නේ නැති වුණාද? එහෙම ඒවා ඉතින් එහෙම එහෙම දුර වෙලා ගියා. ඉතින් ඒක වෙන අවබෝධික
අවබෝධය අනාවෝදී ගොඩක් දුරට ඒක ඒ කියන්නේ අර වැඩි තේරෙන්නේ නැති කොමයි සහ අනිකුත් කාර්යතාවයන් නිසායි ඕක එහෙම එහෙ ගිහිල්ලා වෙන්න තියෙන්නේ නැත්තේ ඒක එහෙම මෙම් පොලිස් වල ඇවිල්ලා ඊට පස්සේ හරිතනකට තමයි ඔය හරිතනකට කොහාටද හරිතනට ආවේ මේ කොළඹට ඇවිල්ලා තමයි බුද්ධ සන්ත දැන් කොළඹ ඉස්කෝලේක දරුවෙක්ද ලැබුණ ඉස්කෝලේ අහලක දරුවෙක් ඉස්කෝලේ අහලක දරුවෙක් ඔව් ඉතින් එහෙම තමයි රටේ තොටේ රසික රසිකාවයන්ට යවවන රසික රසිකාවියන්ට මේ 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 సౌందర్య විශ්වවිද්‍යාලයේ අපේ දරුවන්ට ශ්‍රේෂ්ඨ මේ දෙපලක් මෙතුමන්ලා මේ කියන දේවල් කොයෙන් කොයෙන් හරි වෙලා නකල්ස් වල ඉඳන් මේ පැත්තෙන් කොළඹ ඉඳන් ඒ පැත්තෙන් කළුතරට ගිහිල්ලා එහෙම එහෙම ඇවිල්ලා දැන් අපි සම්බන්ධතාවය ඉදිරියට යනවා ඊට පස්සේ තමයි ආපහු නකල්ස් වලට එන්නේ मेरे कारकमान दी कारकमान दी यस नो एक दी नहीं दिंग
අහන ප්‍රශ්නෙට උත්තර තියෙන්නේ නැරක නෑ උත්තර දෙයක් උත්තර නම් යස් කියනවා නැත්නම් නෑ කියන්න කියලා නෑ මම අහන එක නිකන් මොන ඇම්බුලන්ස් වගේ තේරෙනවද නෝකත අත ළඟම තියාගෙන කරකවන්න නෝ නෑ මං ඇහුවොත් එහෙම මේ හතට ගියාද කියලා නෝ සංගීතේ නිසාම සම්දර්ශනයක ඕපන් සම්දර්ශනයක දෙපළ එදාට දෙන්නම ඉන්න ඕන නෑ සම්දර්ශනයකට මූණ දෙන්න උනාද මේ ස්වභාවික හූවකට ස්වභාවික හූ නිකන් මේ ඇනවුන්ස් කරන ගමන් දෙන හූව නෙමෙයි ආ අර ඇනවුන්ස් කරනකොට දිනවන සිස්ටම් එක මං කියන්නේ ඔය කැසට් කාලේ වගේ නිකන් මේ මේ එක ඒක මේ අගෞරවයක් නෙමෙයි නිකන් අත්දැකීමක් එහෙම හූවක් Tamanට පළවෙනියම වැදිලා තියෙනවා මගේ දාන්න ඔව් ඔව් නෝ දෙන්නටම හූ කියලා නැහැ නේද මරුනි අපිට දැන් හූ කියන්නේ බරෝ ඉන්න ඉල්ලන්න හූවක් ඉල්ලන්න බෑ බරෝ ඉන්න අපෙන් ඇටි හරි නේ ඔය දැන් ඉල්ලන හූව නෙමෙයි මම නේ නේ ස්වභාවික හූවක් තියෙනවනේ එහෙම වැදිලා නැහැ රයිට් නේ එහෙනම් හරි එතකොට සින්දු කියන වෙලාවේ දැන් සින්දුව හැමදාම හුරුම සින්දුවක් නමුත් වචන මිස් වෙලා තියෙනවා සමහර තැන්වල යස් කරගොන යස් එතකොට මට කියන්නකෝ අතුල මට වුණා වගේ සිද්ධියක් ලයිව් එකෙන් බේරුනේ කොහමද කොහමද නෑ ඒක ගියා යනකොට ලයිව් ෂෝ එකක් ඔව් යනකොට මට ඒක අලුත් මගේ සින්දුවම් පලිනතාව තමයි එදා සිං කරේ මට අන්තිම රසකේදී ඒක පදයක් මොකද්ද කියලා හිතාගන්න බෑ මම ඉතින් ගියාගෙන යනකොට ඒක නෑ ඉතින් මම ඉතින් කටරාපියක් ඇවිල්ලා කියලා දැම්ම ඔඩියන්ස් එක ගාන නෑ ඉතින් මොකද ඒ වචන වෙනස් නටනවනේ 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 හරි ෂෝක් නේද ඒක හැබැයි ගායකතුමාට ආදරේ නම් ටිකට් එක ගත්තා ටකරන් ෂෝ එකක් නම් එහෙම නැත්තම් නෝමල් ආවා ඕගනයිසර්ස්ලා සංවිධානය කරලා ගායකයාගේ නම කිව්ව ගමන් ආදරේ නම් ටින් රයින් රෙන් ටඩර් ටට් ටට් ටින් ටු ටට් පුචි කට් ටු චි හේ ආ අරක ගී සින්දුව කියලා දැන් ගිහිල්ලත් වෙලෙ පොරණට එහෙම නේද කේස් අපරේ එහෙනම් ඉතින් වචන මිස්සුනට කමක් නැහැ වන්නේ ගානක් නැහැ ඒලාට මෙතන මොකද මටත් එහෙම තමයි මගෙත් අරයන් පොතක් කියන මගේ ගීතේදී මට එහෙම වචන පැටලිලක් වුණා ඒක කාලෙකින් නොකියපු නිසා තමයි මටත් ඒක උනේ. ඒ කියන්නේ පරණ මගේ සින්දුවක් මගේ. නමුත් මේකයි. ඒ ගීත රසය සහ ඒ තියෙන ස්වභාවයත් එක්කලා ඔවුන්ගේ හිත්වල ඒ වචන තියෙන නිසා මම මගෙන් බැටලි පැටුණා කියලා ගැටලුවක් නැහැ වුණා. ඔවුන්ගේ නාදමාලාව කනේ යනවා. ඔයා බන්දුවේ ඉස්සරලා කිව්වා වගේ ඒකේ ඉන්නව ජීවත් වෙනවා. ඒ නිසා වුණත් ඉච්චර ගැටලුවක් නැහැ. මොකද අර ආදර ගායකව ගායකයාගේ නම කිව්වනේ. කිව්වනේ ඔව්. ඒක එයා දැක්කනේ. ආ ඒ අර වචක් අරේ අරේ වරේ. එහෙම දෙයක් තියෙනවා. ඒ අරු නටන ගමන් අහනවා අනිත් කොල්ලගෙන් තාම කියනවද වචන්. මම අලුත් එකේ දාවේ බලපන් නැද. එරේ අපරේ අරේ. බලන්නෙත් නෑ. බලන්නෙත් නෑ. හරි ජොලි නේද? එහෙම සංගීත සම්දේශනවා හරි මේ පිට රටත් කොහමද මන් දන්නේ. අනිත් ප්‍රශ්නේ පොඩි පොඩි දෙයක් ඔබගේ බිරිඳ ඉදිරියේ ඔබලාගේ තියෙන ජනාදරයට පාත්‍ර වෙච්ච හඬ සහ මේ ගීත පරාසය නිසා ඒ බිරිඳත් එක්ක පන්තරට හරි එමෙත්ත කොහොම හරි යනකොට බිරිඳ ඉදිරියේම රසිකාවියක් එනවා ඒ කියන්නේ ආයේ මොකුත් නැහැ මේ විජේ දැන් දැකලා එමෙත්ත අතුල දැකලා ඉත පිස්සු වැඩිලා ඇඳුම් මේව කරලා අර මේ මේ ස්ටේජ් එකේ වුණා වගේ මේ බිරිඳ ඉන්නවා කියලා ඒ ඒ ළමයා දන්නවා ඒක වෙනම දෙයක් බිරිඳ පවා අමතක වෙනවා අර රසික රුචිකත්වෙට ඒක බිරිඳගේ ඉවසීම තමයි නමුත් එහෙම දෙයක් වෙලා නැද්ද එහෙම අපහසුාවක් වෙලා නැද්ද කොයි මලකට මම නොනස්ටි එක නෝද කියන්නේ යස් නෝද කියන්නේ යස් නෝ මට වෙලා තියෙනවා ඔව් අනිවාර්යයෙන් දුවල දෙන්න ආ අත් දෙකේ මගේ එක දුවක් මගේ ගාව අනිත් දුව නෝනා ගාව ඉතුරු එක්කෙනා බඩින් කියන තුන්වෙනි එක්කෙනා බඩින් බඩින් බෙල්ලන් විල පන්සලේ මගේ අතේ මේ පැන් කලේ චූඩු දුව අතේ අරයා මල්වට්ටිය අතේ ලොකු දුව අතේ දැන් බඩක් තියාගෙන යද්දි
අර බණක් මතකනේ අර හිතපු තැන පැංකලේ සිසිල් වෙන්න කියලා ගාතාවක් කීකේ ඒවත් අපේ නෝනට මතක නැහැ එයාත් බඩේ ගෙඩිය තියාගෙන රෑට නිදිය බලයි පිලිලැජ්ජයි වර්ධන මට තේ සිද්ධියක් වුණා මොකද මම එකපාරක් පොඩි බාරයක් තිබිලා මම ගියා කතරගම කිරිවැර සිල් ගන්න ඊළඟට මම සිල් අරන් ඉක්මනට පොළඹෙන්න හින්දා සිල් පාරණ කරන්න කියලා ආමුදු කෙනෙක් කතා කළා එනකොට මගේ නම කියලා හාමුදුරන් අඳලා දුන්නා අට්ටියට කිව්වා පස්සේ අර සිල්ල නැන්දන් හිටියේ ළමයි සේරම ඇවිල්ලා ආවා ෆොටෝස් ගන්න ඇවිල්ලා ඒ ළමගේ සිලුත් තියෙති කියලා සිල්ලක් කියන්න බැරිද සිල්ලක් කියන්න බැරිද කියලා සිල්ලක් නෑ ෆොටෝස් ගන්න සිල්ලු ගන්න ඉන්නේ නෑ වෙලා හරි එහෙමනම් අපි සම්බන්ධතා මැදිරියට ගිහිල්ලා ඉතුරු සීලය ගැන කතා කරන්න विजय के कमेती मनोट
කැමති ඇත විජය වෙන්දාගේ මැත්තේම අපේ ලැබුණ අපේ කණින් තුමුණ බැඳීම අතර තියෙනවා ඉතින් ඒක මුතුරන් වුණත් විජය ගැන ඉතින් ඇත්තෙම ඒ වරදක් කියන්නේ නැහැ කවදාවත් කොහෙවත් ඉතින් මටත් ඉතින් ඒ කැමති මොකද්ද ඒද කැමතිම සිද්ධි ඉතින් අපි නිතරම මේ එකට ඉන්න එකට තමයි ඉන්න සුවදත් තමයි එහෙනම් දැන් මං කැමති මොකටද දන්නවද දැන් මේ වැඩ දරන ඉවර කරන්න මං කැමති आवट ඉතින් හිරු මාධ්‍යාලයේ සභාපතිතුම ඇතුළු හිරු කාර්ය මණ්ඩල වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම මේ පිළි අරගෙන ආවට ඉතින් ඒ ඉඳ බොහොම ස්තුති කියලා දැන් අපිට යන්න තියෙන මොහොත දැන් අපිට කියන්න තියෙන්නේ ඔබෙන් ප්‍රවීණෙක් හරහා අද මේ ලැබුව ඇසුරත් අපිට ගොඩක් වටිනවා ඉතින් ඒක ගොඩක් සතුටුයි අද වගේ දවසක අපිට මුණ ගැසුවට මම ඔව් ඉතින් මට බොහොම ස්තුතියි මේ එහෙම කිව්වට කිව්වට නේ මම බලන්නේ මේක අනිවාර්යෙන්ම අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා මේ මේ අපිට මෙහෙට ආරාධනය කිරීම පිළිබඳව බන්දුවත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වීම තමයි ගොඩක් අපිට වැදගත් වෙන්නේ මොකද අපි දෙපළ දකින්නේ ඔබතුමා දකින්නේ මේ අපි මේ පොඩි කාලේදී අපි දකින්න චිත්‍රපටිය අර කොළු ගැටයා කාරි දකින්න කාලේ චිත්‍රපටයේ කලිසුදු චිත්‍රපටයේ දකින්දි නැකෝ බන්දයත් එක්ක අපි මෙහෙම අද ඉඳලා බීමක තමයි ගොඩක් දුරට මට වටින්නේ ලහිරු ඇතුළු මේ කාර්ය මණ්ඩලයට මේක සම්බන්ධ කරපු ඉතින් හිරුනාලිකායි ප්‍රධානී මාට සහ අනිකුත් කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාත් එක්ක ගත කරන්න ලැබීම අපි පිළිවන්ත සංගීත සපු සංගීත කණ්ඩ සංගීත කණ්ඩය මට ඒ වගේ ස්තුතිවන්ත වෙනවා මේ ඉතින් මේ අපිට සුන්දරව මේ හෝරාව ගත කරන්න ලබා දීම සහ ලැබුණු එක ගැන මම අතිශයින් අද සොඳුරු දවසක් කියන්නේ වටිනා දවසක් ඉතිහාසයේ මේ අමරණීය දවසක් තමයි කිව්වේ සියලුම දාට අමරණීයම දවසක් ඇත්ත ඇත්ත ඒ නිසා බඳුයාට මටත් එහෙමයි එහෙමයි අනිවාර්යයි එහෙනම් බොහොම ස්තුති අපිට යන්න අවසර ලස්සන ගීතයකින් දෙපළගෙම ඕකේ රයිට් अवसर नट मट उबे अत गन्नट दनी देंद अत लोब सतर नतसे इनमुद उपदिन हम पवयक दिम मतु उब हिमी कर गनी मीना दे රකුවන්නට නොහැකිව ලත වෙන මා අභියස ඔබ නෙළුම නොවේ පුල්පත වන්නට නොහැකිව ලත වෙන මා අභියස ඔබ නෙළුම නොවේ